යම්මයි කියනවා මේ පරාට නිසා බැංකු කඩා වැටෙනවා කියලා. එහෙනම් පරාට තිබ්බම කඩා වැටුනේ කොහොමද? ඉතින් මේවා මහ බැංකුවට අවශ්‍ය වෙලාවට ඔය ගැන කතා කිරීමක්. එදා ඉඳන්ම කියන්නේ මහ බැංකුවේ මෙවැනි ක්‍රියාදාම තුල රටේ ආර්ථිකයට හොලවලා තියෙනවා විතරක් නෙමෙයි වටලක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අහිංසක සුළු සහ මධ්‍යම ව්‍යාපාර නැත්තම් නැති කරනවා. ඉතින් ආණ්ඩුව ගත්ත නිර්භීත ක්‍රියාවට අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒ වගේම ඕනේ කමින් බොරු කරන අයට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. ඒක මේකෙන් රැකවරණයක් ලැබිලා නැහැ. හැබැයි 95ක් බොහෝම අමාරුවෙන් ගෙවලා ඒ කියන්නේ ඒ ආත්ම ගෞරවයක් එක්ක ගෙවන කට්ටිය තමයි සිටින්නේ මේ රටේ ව්‍යාපාරය ගෙනියන්න ඕනේ. ඉතින් 100ට 10 12 තිබ්බක 130 වුණාම අනුකම්පාවක් නැති මහ බැංකුවට සුළු සහ මධ්‍යම ව්‍යාපාර නිකන් ඇඟිලි දික් කළා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ නෙමෙයි මේක බංකොලොත් කරේ. මේ වැඩිවීම කොහොමද එකපාරට ආදායමක් වැඩි කරන්න පුළුවන්? දන්න අය ඔය ලේසියෙන් නිකන් කොලේ පෙන්නලා කියන්න පුළුවන් මේක කරන්න කියලා. ඉතින් මං හිතන්නේ බැංකු තුලත් කරුණාකරලා සාධාරණ වෙන්න. ඔබතුමාලා මෙතන ආයෝජනය කරන අය ගන්න ඕනේ කියලා ඒක තුලින් මේ පරාටේ තියෙන මොන නැත්නම් කඩා වැටෙන කෙන බොරු ප්‍රකාශ කරන්න එපා. අර සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකෝ පිටියට තල්ලු කරලා ඕක තුලින් ගැනීම සාධාරණයක් තිබෙනවද කියන ප්‍රශ්නේ තමයි මම මේ අවස්ථාවේ අහන්නේ. මහා බැංකුවේ වැඩි කරන බැංකු අවලංගුීම සඳහා පාලනය කරන පනතක් ගේන සූදානම්. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ do what I say but don't do what I do. ඒ කියන්නේ මං කියන දේ කරන්න නමුත් මං කරන දේ කරන්න එපායි කියන එක. ඒගොල්ලෝ තමයි ප්‍රකාශ කරේ බංකොලොත් භාවය. දැන් නැහැ බෑයි කිව්වනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේකට ආයකත්ව දීලා මේක ඉදිරියට ගෙනියන්න ඕනේ මං හිතන විදියට ආණ්ඩුව එක කර යුතුයි රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න